හිතවතුනි, වර්තමාන ශ්‍රී ලංකාවේ අපට තියෙන ලොකු ගැටලුවක් තමයි කවුද දේව වචනය පිරිසිදු ලෙස හරි ලෙස උගන්වන්නේ. යේසුස් වහන්සේ අපට සුද්ධෝ මතයතුමාගේ සුභාවංචයේ 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි 16 වෙනි පදවල උගන්වා තිබෙන ආකාරයට අපේ ජන සමාජයේ අද මේ බැටළු හැම පොරව ගත්තු වෘකයන් සිටින බව පැහැදිලිව දකින්ට ලැබෙනවා. දැන් යේසුස් වහන්සේ මේ ගැන අනතුරු ඇඟවීමක් කළේ කිතුනුවන් වන අපි එමත් නැත්තම් ජන සමාජයේ ජීවත්වන ඕනෑම ආගමක් ඇදහිල්ලක් අනුගමනය කරන ඕනෑම කෙනෙක්ම තේරුම් ගත යුතු දේ නම් අපට තියෙනවා විමසිලිමත්ව සිටීමේ වගකීමක්. හේතුව මේකයි, මේ ගුරුවරු හැටියට, දේශකයන් හැටියට, අනාගත වක්තෘවරුන් හැටියට මේ ඉදිරිපත් වන හැම දෙයක් දිහාම අපි හොඳට බලන්න. දැන් මම දිහත් ඔබ බලන්න හොඳට. ඒ වගේම අපි දකින්න පුරුදු වෙන්න ඕන, එහෙම නැත්නම් අහන්න පුරුදු වෙන්න ඕන, මේ ඉන්නේ අව්‍යාජ ඉගැන්වීමක් දෙන සැබෑ ගුරුවරයෙක්ද නැත්නම් ව්‍යාජ ඉගැන්වීම් ගෙන එන නමුත් මතු පිටින් වසාගෙන එය සත්‍යමෙන් පෙන්වන ගුරුවරයෙක්ද? ඔකට තමයි යේසුස් වහන්සේ කිව්වේ මේ පැටළු හැම පොරව ගත්තු වෘකයෝ කියලා. බැටළුවා කියන්නේ බොහොම අහිංසක, ප්‍රියමනාප, අනේ හරිම ප්‍රේමණීය වූ මේ සතේ. වෘකයා කියන්නේ අන්ති භයානක, මනුෂ්‍යාව කාල ඉරලා විනාශ කරලා දාන සතේ. එතකොට ඒ සතා අද ජන සමාජය තුළට එන්නේ ඒ වෘක ස්වභාවයෙන් නෙවෙයි. ඒ වෘකයා එන්නේ පැටළු හමක් පොරවගත්තු. මේ පොරවගත්ත කියන එක බොහොම වැදගත්. ඒ කියන්නේ පොරව ගන්නවා කිව්වම අපි කියමු සීත වෙලාවක අපි කොහෙට හරි එළියට යන්න නම් අපි සීත කබායක් පුරවගෙන යනවා, බ්ලැන්කට් එකක් පුරවගෙන යනවා. අපි හැමදාම දුවන්න ගියාම අපිට මතක නැතිනවා මේ අපි දැන් මේ බ්ලැන්කට් එක නිසා තමයි දැන් මේ උණුසුම ඉන්නේ කියලා. අපි හැමදාම දඟල් නෝඩ එකපාරට මේ බ්ලැන්කට් එක හැලෙනවා, කඩාගෙන වැටෙනවා. අන්න එතකොට අපි සම්පූර්ණයෙන්ම අපේ නියම ස්වභාවය පෙන්වනවා. යේසුස් වහන්සේ අපට ආරාධනාවක් දීලා තියෙනවා මේ වෘකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියනකොට හොඳට බලන්න මේ ඒගොල්ලොන්ගේ මේ වෘක ස්වභාවය කොයි වෙලාවක හරි මතුවෙනවා නම්, හිතපු නැති පිළිවෙලකට එළියට පනිනවා නම් අපි වහාම ඒ වෘකයන්ගෙන් ඈත් විය යුතුයි. මන්ද ඒ වෘකයා අපව විනාශ කරනවා විනා, ඒ වෘකයා අපව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා විනා දෙවියන් වහන්සේ වෙතට ගෙනේ ණය නෙවෙයි. ඒක මංගලක්. ඒ වගේ හොඳට විමසිල්වත් බලන්න. මොකද අද ඕනතරම් ජන සමාජය තුළ දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කර දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මොරගසනවා, දේව බලය ප්‍රදර්ශනය කරමින් හැසිරෙනවා, ඔවුන් මහා පුදුම රසවත් දේශනයන් පවත්වනවා, මේවට මිනිස්සු ඇදීගෙන යනවා. ඉතින් අහන්න දෙයක් නෑ, වෘකෙක් බැටළුවමකින් ආවම පුංචි ළමෙක් බැටළුව ගාවට දුවලා ගිහින් අන්නේ ලත්තන
බැටලු පැටියා කියලා අත්ත ගානවා. එක පාටම වෘර්කයාගේ නියම සුභාවේලියට පනිනවා. අවදි වෙන්න මන්ද මේ ශ්‍රී ලංකාව තුළ සහ ලෝකේ හැම තැනකම අද ව්‍යාජ ගුරුවරු, ව්‍යාජ අනාගත වක්තෘවරු, ව්‍යාජ දේශකයන්, ව්‍යාජ දේව දාසයන් සිටිනවා. හැබැයි මතුපිට තියෙන්නේ බැටලු හම. මේ බැටලු හම හැමදාම පුරෝගනින්න බෑ. ඒකයි යේසුස් වහන්සේ අපට කියන්නේ, එක පාටම ඔය පුරෝගත්තු දේ හැලෙනවා. හැලුනම හොඳට බලන්න. හැබැයි ඒගොල්ලෝ ටක් ගාලා ආයි වහගනි. ඒක ඉතින් ඒගොල්ලන්ගේ කට්ටකම. නමුත් දෙවියන් වහන්සේ අපට ප්‍රඥාවක් දීලා තියෙනවා. අපට සුද්ධාඥානන් වහන්සේ තුලින් ආත්ම විමසා බල බැලීමේ දැනගැන්මේ දීමනාවක් දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න. එතකොට ඔබ සුරක්ෂිත වෙනවා. අපි ආඥා කරමු. යේසුනි, ඔබ වහන්සේ ගැන්වාක් මෙන් බැටලු හම පොරවා ගත්තා වූ වෘර්කයන් ගැන ප්‍රවේසම් වීමට අප ඉදිරියට පැමිණෙන සෑම දෙවදාසෙක් හෝ දේශකයෙක් හෝ සුව කරන්නෙක් හෝ ප්‍රාතිහාර්යන් කරන්නෙක් හෝ වේවා, අපට සුද්ධාත්මයන් වහන්සේ තුළින් ඔවුන්ගේ නියම ස්වභාවය එනම් සැඟවී තිබෙන ඒ බහානක වෘර්කකම තෝරා බේරා ගන්නට හඳුනා ගන්නට අපට උපකාර කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට යස් පිටයි.